එක්දදාා සමසය පනස්තුනේ හර්තාලය ගැන කතා කරනට මේ සූදාන වෙෙන්න්නේ. මේ තමයි එක්දා සමසේ හතලිස් ැටේ ඊනියාන් නිදහස ලැබවාය කිවාට පසුව බලයහිටපු ආණ්ඩුවක් ගෙදරයවීම සඳහා පොදුමහජනතාවගේ සාභාගිත්‍යයෙන් දියත්වන මුල්ම අරගලේ. මේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට බලහිටපු අගමැතිවරයාට තරතුර දාලායන්න සිද්ද වුණා. ඕ ල්ලස් සැනට කලින් අරගලගේ ්‍රාමක වෙද කැබිනට් ම්ඩල රැස්සනටත් බයවුුණා. ඒේතුව නිසා මද තිකුණු නැවකතමයි කැබිනට මන්ඩලේ රැස්සනේ. ඒතිං මේ අරගලය පිළිබඳව විස්තරමන අද කියලා පිදැම් බලමු. එක්දා සංසය පනස් දෙකේ අවුද්දේ ඩියසෙනනායක මියගාට පස්සේ. ඔහුගේ පුතාට අගමැතිකම ලැබුණු බව ඔබ අවරුදන්න අපි මීටකලින් වීඩියවලදිත් කතා කරලා තේරු. ඩිසනනාෑ අගමැතිවනට පසේ ද කීපයකින් ප ර්ලිම තු සර හරලා. ඇත මතිවරයක් පැත්වා කියලා පේ තිහාසර එක තිරතියනො. මේක සම්බන්ධක් සමහරු නං කියයන්නේ අගමැති ඩලිසන තමට ලැබුණ පින් අගමැතිකම ප්‍රතික්ෂප කරලා මාජනයගේ වරමෙන් අග මැතිවන්නට ඕනව නිසා මැතිවරණයක් පැත්තුවයි කියලා නමුත් ඇත්තකතාවක නෙවෙේ. අවස්ථාක් ලැබි ඇතිබුුණා වඩා හොඳ ජනබලයක් එකතු කරග නීම සඳහ. මොකද එක්දා සන හතල හත තිවරන ද හ ැ නිසා. වෙනත් අයගේ උදව් ඇතුව යන්තන් ආණ්ඩුවක් අටවා ගණට විතරයි පුළුවන් වුනෙට. ඒහෙතුන් දස්ශ්‍රණයක මියගියානට පස්සේ ඇතිවෙච්චේ සානුකම්පික භහාවය නිසා ඒ සානුකම්පික චන්ද එකතු කරගන්නට අවස්ථාවක් ලැබුණනා ඩ් ලිසලනායකට. අන්න ඒ අවස්ථාව ප්‍රයෝජට ගනිමින් ඉදිරියේදී ඇතින්ට යන විශාල ආර්ථික අර්මුදයට පෙර බලය තහවුරු කරගනීම සඳහ තමයි ඔහු නැත මතිවරණයක් පැවැත්විය. එත් එකම ඇැව තා හල්ල ජයග්‍රහණය කරන්න පුළුවන් බහෝදන සිටිය ඒවිත රක්නවයි ඒත්ෙක මොට සර්ජන් කොතලා කටවහනට තවශ වෙලා තිබුණ. අගමැතිකම බලාපොරොත්ත ඉටපු සජෝන් අගමැතිකම නොලැබියයාම නිසා අගමති පොරේ ඇතිව හැටි පිළිබඳව අපි මට කරින් ීඩෝ දෙදකදී කතා කරලය.න කෙසිේ හෝබේවා? එද සහසේ පනස්සක ැතිවරණය පත්තල ජලි මාසි දානාව වලනිද අු ැබිනට මඩලක් එම පත්රගන ඩ්ඩනිිසරනායක වැඩ පටන්ග. ඒත් ඒ වනවිට ලංකාව ආර්ථකය දිගින්දිකටම දිගන්දිකටම පහල වැටෙන්ට පටන්ගෙන තිබුණා. එක හේතුවතමයි ඊට කලින් ඩනනාය කගමැතිවරයාගේ කාලෙදී ලංකාවේ ආර්ථිකය ඉහහිල් නංගාය කියලා ප්‍රවාදයක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම ඒ ආර්ථික වර්ධනය ඇති වුණේ ඩසනනායකගේ හෝ ඒ ආන්ඩුවේ හ පංකමක් නිසාන්නෙවෙ ඒ වට විට කොරියාන යුද්ධය ඇවිලී තිබුණන නි උතුරොියයාාවවා දකුණුොියයා වශයෙන් බදදුන අවස්ථාව මේ ඇතිවන යද්ධ හතු කරගෙන ෝක වරද පොලේ බරවලට තා ඉහල මිලක් ලැබෙනටන් ගත තිහාසේ වැඩිම මිල. මේ නිසා ලංකාවේ රබරල්ට ඉ හොඳ ඉල් ුක් ලැබුණ. මේ ලංකාවේ අපනයන ආදයම් ඉහලයාම නිසා තමයි ආර්ථක වර්ධයක් ඇති වෙලා තිබුණ. ඒ එක්දා සංසය පනස් දෙකවනවිට කොරියාන යුද්ධය අවසන් මෙමින් තිබුණ. මේ හේතුව නිසා ලංකාවේ රබරෝල්ට බුණ මිල පහද වැරුණා. මේක සදාානල තින ඉතිහාසේ අඩුම මලවාර්තා වෙන්න පටන්ගත්තයි කියලා. දැන් මෙන්න මේකත් එක්ක ආණ්ඩුව බරපල ගැටලුවක මුුණ දුන්න. ඒකට හේතුවතමයි ලංකාේ වෙද ශේෂය. අන්නට ගැින් වෙලන්සේෂයන හඳ නමකක්. පිටරටින් හන්ඩ ගෙඩීමට යන වියදම සහ පිටරට වහන්ඩ අපනෑනය කිරීමින් ලැබෙන ආදාය මතරේ වෙනසට පි කියනවා වෙලළදශේෂය කියලා. එක්දදා සන්සය පනස්කට කලින් ලංකාව වෙළදශේෂය තිබුන ො මිියන තුන් සේ හතලස් පහක අතතිරිත්්‍යය. ඒත් එක්දදා සන්සය පනස් දෙකවන විට වෙලන්දශේෂය රිනආගයක් බාට පත්වනා. එකයන්නේ මිලියන් දෙසීක හිඟයක් වාර්තාවුණ. මෙන්න මේ තත්ත්වය තුළ ඩලිසලනායකගේ ආණ්ඩුව. ර පතල ගැටලුවකට මුහුණ දුන්න. එකට හේතුව තමයි ලංකාවේ රබර්වාවන ප්‍රදේශවල මිනිස්සුන්ට ආර්ථික වශයෙන් ලොකු පීලනයක් ඇතිවීම. ්‍රබර්මීල පහල වැටීම නිසා ඔවුන්ගේ ආදයම්මටම් පහල වැටන්න පටන් ගත්තා.ම නිසා ආණ්ඩුවට විරුද්ධෝ යම් ජනමතයක් ටිකෙන්ටික ටිකෙන්ටික වර්ධනය වෙමින් තමයි තිබුණේ. දැන් මෙන්න මේ ආර්ථිකරබුදයට පිළියමක් කැටියට ආ්ඩුවට කගන්න දෙයක් තිබුණනේ මකද ඒවනවිට ලංකාවේ නිෂ්පාන ආර්ථිකයක් ආරම්භ කරලා තිබුණේීමමන. සේවා ආර්ථකයක් තිබුණනෙත් නෑ පුරද් වෙලා හිටිය පිටින් බඩුගෙනනලකන්න හාල් පිටිසී යනාදි සියලු දදේ පිටටින් ආනයනය කළා. මෙන මේ හේතුව නිසා හණ්ඩ පිටටින් ගෙන්නීම ප්‍රශ්නයක්වාට පත්වනනා ආණ්ඩුවට මේ ආර්ථිකර්බූ දෙට පිළියක් හැටියට මේ ආන්ඩුව හිටපු මුදල් ඇමති ජාර්ජය වරදන යොදපු පිියම මොකක්ද. එක්දා සහන්සේ පනස් දෙක සැප්තැම්බර් මාසේ සීනි රාර්ථලක මල සත පහලවකින් වැඩි කලා මෙට මේ ාව එ ආණ්ඩුවට එරහිව විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණක්. ලංකා අසසමාජ පක්ෂේ පෙත්සමා අත්සං කරට පටන් ගත්තා අත්සාන් හැත්තෑ දාහක් ආණ්ඩුව ගෙදර යනු කියලා දැන් තත්ව මෙසේ තිබේදී එක්දා සහසය පනස්තුන වනවිට. අයර සකස්කර ගැනීමේ බරපතල ගැටලුවක් මතු වෙන්න පටන් ගත්තා. ක ගැන ඉංගියක් කරමින් ජුලිමාසි හත්තයෙන්දා එක්දා සමසය පනස්තුනේ ජොලිමාසය හත්තෙන්ගා පාර්ලිමේන්තිය අලුත් සැසිවාරය විවෘත කිරීමේ උත්සවේදී. එසේ තැත්තම් අලුත් සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේදී අගේ මැති ඩලිසලොනායක කියා සිටි ඉදිරයේදී දුෂ්කර කාලයක් යනවා නිසා සහනාධාර කප්පාදු කරන්නට වෙනවාය කියලා. මේ පාර්ලිමෙන්න්ත සසිවාරය ආරම්භ කරපු ක්‍රා්ඩුකාර සොල්බරි සාමිමකද කියා සිටිය හො කිව්වා සමහරවෙට හාල්සේරෝක මිල සත හැත්තාවක් දක්වා වැඩි කරන්නවෙයි සමහර සුබසාධන කටයුතු කප්පාදු කරන්නට වේ කිය හොකිවා. මේ කියන අවස්ථාවන වෙට ලංකාවේ හාසේුවෝක මේලතිබුණ සත විසිප් පායි. දැන් මෙන්න මේ පාර්ලිමේන්තු නවසෙසිවාරයේ විෘධ කිරමීමි අවස්ථාවෙන් පස්සේ රටපුරා තැනින් තැන ආණ්ඩුවට විරුද්ධව යම්යම් විරෝධතා ආරම්භ වෙනට පටන් ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී ආණ්ඩුව කලපනා කරනවා. අපිට හිතවත් අපිට උදව් කරන රටානලින් උදවඉල්ලන්නට ඕනේ කියලා. යනුව ප්‍රෂිකර්ම හා ආහාර ඇමති සඔලිව ගුණතිලක එමරිකාවට යනවා ඔවන්ගෙන් ආාර ඉල්ලන්නට මොකක් දෙමෙරිකාව කිවේ. හරි අපි තනාසලාගේ රබර් මිලිදී ගන්න කාලුත් දෙන්න හැබැයි අපි කියන මිලගණනනට. ඔවුන් ලංකාව රබර් ඉල්ලා සිටියා ඒ වනවිට ලෝක වෙළඳපලේ තිබෙන්න්න වූ මිලටත් වඩා අඩු මිලකට. ඒත් එක්කම හාල් අපට දෙන්න කැමැති වුණනා ලෝක වෙළඳපල ඒ වලට තිබුණට මිලට වඩ වැඩිමිලකට. ඒසාස ඔලිවගන තිලක බලාපොරොතුසුන් කරගෙන හිස් සතිංආ පවවා. ඔයයාතරවාදේ මුදල් ලැමති JR.යාර් ජයවර්ධන ඇමරිකානු ආඩුවෙන් ඩොළල්මිලියන පණහක ණයක් කෙල්ලවා. ඒත් ඒ ල්ලීමටත් සතුරුදායක ප්‍රචාරයක් ලැබුණ න්න ඔන්න ඔවැනි තත්යක් තමයි ඒ වනවිට තිබුණ. ැ ආ්ඩුව ිකන්ටි ටිකට ආර්ථික වශෙන් හිරවීමකට ලක්කමින් ඉන්න අතරයේ දේශපාලල වශයෙන් රටපුරා ආණ්ඩුවට එරහි. පසු ික් නිර්මාණය වෙමින් පැවතුුණ. මෙතැන් සිට එක්දසංසය පනස්තුනයේ අයවැෑ ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාව දක්වා. ආණ්ඩු විරෝධී ක්‍රියාල් සැහෙන තරම් ප්‍රමාණයක් රටපුරා ක්‍රියාත්මක වෙන්න පටන්ගරගෙන තිබුණ. ඒත්ඒ විරෝධතා කවුරුත් සංවිධානය කරපු විදිමත් ඒවා නෙවෙේ. වාද්‍යසා මොරටුව නගර සබන් මෙ භාණ්ඩ මල වැඩිවම්වලට එරෙහිව යෝජනාවක් සම්මත කළ ජුලි දහට වෙනිදා යාාපනයේ විරෝධතා රැලියක් පැවැත්ව. මේ විදිහ තැන්තැංගල පොඩිපඩි විරෝධතා මතුයමින් පවතිද්දී නැත්නම් විරෝධ මතුයමින් එද්දී ලංකාවේ ඒ වනවිට කම්කර ව්‍යාපාර්දේශපාලනී එසේත් නැත්නම් වාමාංශික දේශපාලනයේ නායකයන්ට මේවා සම්බන්ධයෙන් කිසිවක් නොකර ඉන්නට බැරි තත්ත්වයක් උද්ගත වුණා. ඒ විදිහට වාමාංශික නායකයන්ට එ ැත්නම් විුද්ධ පක්ෂවල හිටපු දේශපාලන නායකයන්ට මේවා සම්බන්ධව යම්කිසි පියවරක් අනුගමනය කරන්න වෙයි කියන පෙළඹවීම ඇතිවෙන්නට හේතුව ප්‍රධාන හේතුව තමයි ඔවුන්ම නායකත්වය දී ලා තිබුණ. ලංකාවේ වෘතිය සමිති නායකයෝ. ආණ්ඩුවට එරෙහිව දැවන්ත විරෝධයකට ඒකරාශී වෙමින් සිටීම. එක්දා සංසේ පනස්සන ජූලිමාජය විසි වෙනිදා ෘතිය සමිති නායක එක තුවෙලා සාකච්චාපක් පයත්ව. මේකට මූලාරම්බය දුන්නන්නේ එෙම නැත්නග. මේ රැස්සීම කැදවන්නට මුල්ලුනේ ලංකාකම්කරු සමිති සම්මේලනය. ලංකාකම්කරු සම්මේලනේ මුූලිත්ව ඒ බද්ධ ෘතති සමි සාකච්ඡාාවක් ඇඳවන්නට ආසන්නම හේතුව බවට පත් වනේ. ඒදිනවල මුදල් ඇමති ජයාර්ජයවර්ධන කරපු ප්‍රකාශයක්. මොකදද මේ ප්‍රකාශය. මේ මින වැඩිවීමට එරෙහිව වැඩවර්ජනයක් පැවත්වන්නට යනවාය කියන රාවයක් පැවත්වුණු නිසා. ජයාර්ජය වර්දන කිව්වා. මේ දුෂ්කර අවස්ථාවේ බැරිවෙලාවත් වැඩවර්ජනය කළොත් රජේශේවකයන්සේවේ අතහැර ගියාසේ සලකන්නවට සිදුවෙනවාය කියලා. ජේර්ජාර්තන එදා ඉඳ හෙමයි. ඔහු ජනාධීපති වනාට පස්සේ ඒක ප්‍රාගික ක්‍රියාත්ම කලා පිදිරි වීඩියවකද ඒ පිළිබඳව වෙනම කතා කරනවා. මෙන මේ ජයාර්ගය ප්‍රකාශයට තමයි ෘතිය සමිති නායකය කල බව න හමත් නම් කුපිත වඋුණ. ඕු එකතු වෙලා සාකච්ා කලා ආණ්ඩුවට එරහිව ද්ඩි ක්‍රියාමාර්ගයකට යුතුක වර්දවාගන්න නපා මේවා මේ ඉතිහාසයේ දේවල් ලංකාවේ වාමාංශික පක්ෂ තම තමන්ගේ බුක්තියට ලියා ගැෙනතියෙනවා ලංකා සමසමාජක් ලංකාවේ කොමිනිස් පක්ෂය විප්ලවකාරී සමසමාජ පක්ෂය යනාදී ඒදිනවල ඉහළම පෙළේ දේශපාලන පක්ෂවල අය මේවා තමන්ගේ බුක්තියට සවිකර ගෙනතියෙන. ඒත් ඇත්තවශයෙන්ම මේ සටන පැරණගුණේ ඔවුන්ගේ මූලිකත්තයෙන් නෙවෙයි. මේ ෘතිය සමිත් සාකච්ඡා විදී තීරණයක් ගත්තා ආණ්ඩුුව මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව අපේ විරෝධය ප්‍රකාශ කරන්නට එක් දින සංකේත වැඩවර්ජනයක් පැවැත්විය යුතුයි කියලා. ඒ අනුව ඊට පසුවදා ජලි විසයෙක් වෙනිදා වරායකම්කරු පැත්තුනක වැඩවර්ජයක් දත් කලා. ඇත්තවශයෙන් ෘතිය සමි බලාවොරත්තු ෙමොක්ද දවස් දෙකට පසුව ඉදිරිපත් කිරීමට තිබන අයවයි ලේඛනයේදී.ආන්්ඩුවට කිසියම් ආකාරරයක බලපෑමක් කරන්නට. එහෙ ආණ්ඩුව මේ කිසිවක් ගණන් ගත්තේ නෑ ඇත්ත වශයෙන්ම ආණ්ඩුව එක්තරා ආකාරය දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනට සූදානම් වෙලා හිටියා. මෙහිදී විශේෂෙන් සඳාන් කළිය යුතුයි මේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් දැඩිව පෙනී හිටියේ අගමැතිවරයාන්න වෙයි අආන්ඩුව මුදල් ඇැමති ජර් ජෑවර්ද. ඔහු අයවැෑලේකනය සකස් කළේ ලෝක බැංකවේ උපොදෙස් පරිදි මේ දවස්වන විට ලෝක බැංකවේ නිියලිත කණ්ඩායමක් ලංකාවට ඇවිත් හිටියා. මෙන්න මේ තත්ත්වය පවතිද්දී තමයි එක්දා සොමසය පනස්තුනේ ජූලිමස සිත්තුන්ගනිදා ජර් ජයවර්ධන අයවැෑල්ලේකනය පාල් ලිමේන්තුවට ඉදිරි පත් කළේ රටපුරා ගිනිපත්තුෙන්ට පටන් ගත්තේ අන්න ඒ සමඟ. මේ වන විට හර්තාලයක් සදා ජනතාව කැඳවීමට වාමාංශික පක්ෂනායකෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබුණ. අන්න ඒ ප්‍රකාශයේ මෙන මේ විදියට සඳහන් වෙලා තිබුණ. තම කඩසාපු සහ වෙනත් ආයතන වසා දැනීමෙන්ද වැඩපළවල් වලට පාසල් වලට නොයමෙන්ද රැස්්‍රීම් පැවැත්වීමෙන් සහ කුොඩි එසවීමෙන්ද මේ විරුද්ධත්වය පලකිරීමට එකතුවෙන ලෙස ජනතාවගේ ඉල්ලා සිටිමු. ආපනශාලා ඩිස්පෙන්සරි සහ වෛද්‍ය ආයතනයවල වැඩ කරන්නා වූද, ඒ ආයතනවල කෑම සහ බෙහෙත් සපයන්නාබූද. සියලුමයගෙන් එදිනට වැඩ නොනවත්වන ලෙසත් කලු සලකුණු පැළඳීමෙන් තම විරෝධය පළ කරන ලෙසත් ඉල්ලා සිෙටිමු. ඇංකා සනසමාජ පක්ෂයේ නායක කොල්ලින්නනාආර්ද සිල්වා මේ අවස්ථාව හැඳින්වේ ඇත්තටම හර්තාලය කියලානෙවෙ. ඔහු කිවේකට නොනගතය කියලා. අලුත් අවුරදු කාලට නොනගතයක් තියෙනවානේ නොනගතයේදී අපි කිසිම වැඩක් කරන්න නැතුව උන්්‍ය කටයුතුවල යදෙනවාය කියලා පි දන්නවානි. අන්න ඒ වගේ, කිසිම ඩක් නොකර. ගෙවාල්ලොලටලා ඉන්ඩ කියනෙක තමයි, කොල්ලින්නනාද සිල්වාගේ ඉල්ලීම වනේ. හැබැයි ඒ සබන්ධව හුටත් තිරෝධයක් එල්ලවුනා. කොල්ලින් නාද සිල්ලමේ සටන පවාදනටයි යන්නේ කියලා. ඇත්තටම මේ අවස්ථාව කළේ යුත්තේ වැඩ නොකර ෙ දෙෙට්ලා අඉන්න කටෙවෙයි නොනගතය ගත කරනක නෙවෙයි වැඩවර්ධනය කරලා. ආණ්ඩුවට එරේ සියලු ක්‍රියාමාර්ග උනුගවනය කරලා මේ ආණ්ඩුව එලවා දැමීමට කටයුතු කළ යුතුයි කියන මතය තමයි පොදවේතිබුණේ. කෙසේ හෝ වේවා. ර්ජය වරදන අයබ ඉදිරිපත් කරන අතරවාරයේ පාර්ලිමෙන්න්තුවේ පර්ලිමෙන්න්තු ඉදිරිපිට ගලු මුෝදර පිටියේ දැවන්ත ආණ්ඩ විරෝධී රැස්සීමක් සංවිධානය වෙලාත් තිබුණ. ඇත්තටම මේ රැස්ීම කැඳැවේ ලංකා සමසමාජ පක්ෂයේ අයත් තමයි. එහෙත් වාර්තාාවල සඳහන් වෙන ආකාරයට. එසේත් නැත්තම් සමසමාජ පක්ෂයේම ලේඛනවල සඳහන් වෙන ආකාරයට මේ අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ අය, සහභාගිබුණේ අසුවත් අසූ පහත් අතර පිරිසක්ට. එහෙත් මේ විරොත්තා රැලියට සහභාගයන්න ඇවිත් සිටියා පනස්දාහකට අධික සෙනගක්. මෙන මේ නිසා බිරොත්තා රැලියේ මෙහයවීම වාමාංශික නායක ඇනතින් ගිලිහි ලයි තිබුණේ. මේ රැස්සීමේ මුලසන ඉසළුවේ ශ්‍රී ලංකානි දහස් පක්ෂයේ නායක ස්ට ආර්ඩි බණ්ඩාර නායක. ඒ වන විට ලදරු මට්තමේ තිබුණ මේ පක්ෂයේ. නායකයා තමයි මේ රැලියේ මුල සුනගත්තේ. ඒ සම්බන්ධවත් පවිධ රසවත් කතාන්නරතියෙනවා. මේ මහා සෙනග දිහා බන්ඩාරණයක පාර්ලිමින්තේ පඩිපෙළේ ඉඳලා බලාගෙන ඉන්න විට තම්කරු නායකේ කඇැවිලවූ බලාත්කාරයෙන් මේ රැස්සීමට ඇදගෙන ගියා කියලා සමහරු සහන් කරලු. කෙසේ නමුත්. මේ රැලියේදීස්ටියRඩි බ්ඩාරණයක තමයි ප්‍රධාන කතකයා බවට පත්තුළේ. මේ වන විට බණ්ඩාරණයගේ ශ්‍රරිල් ලංකා නිදස් පක්ෂය සහ, වාමාංශික පක්ෂා අතරයේ පොඩි තරගයකුත් තිබුණ. ඊට හේතුව තමයි එක්දා සංසය පනස් දෙකේ මැතිවරණයේ දී මේ ලදරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර සියලුම වාමාංශික පක්ෂවල රොඩා චන්ද සංක්‍යාවක් ලබාගෙන තිබුණ. මෙන මේ නිසා මේ පක්ෂණයකන් අතරේ බණ්ඩාරණයකට එරෙහිෙම කිසිම් ආකාරයක විරෝධයකුත් තිබුණා. ඒත් මේ අවස්ථයි වැවුන්ට කරගන්න දෙයක් නැති වුණා. මේ රැස්සීම අමතල බ්ඩාරණයක වගේම, චාරය එෙන් පෙේර ආචාරය කොලින් ආර්ද සිල්ලා ෆිලිප ගුණු වරද වගේ නායකෝ කතා කලා. මේ දැවන්ත රැලිය ආණඩුවට බර කතල ප්‍රශ්ණයක් වුණා. මේනිසා පොලිසිය යොදවලා මේ රැලිය විසවාහරිට උත්සාහ කලාා පනස්දාහක පිරිසක් විශරවාහරන්නට පොලි සිට පුළුවන්ද. පොලිසි අවසානයේ මේ පිරිසට කඳළු ගේෑස් ප්‍රහාර එල්ල කලා. ඉටමතරව පාමල හමුදාව සහ අශ්්‍යාරෝයක හමුදාව ඇවිත් මේ විරෝධතා ්‍යාපාරයේ යෙදිල හිටකු අයට පහර දෙන්නට පටන්ගත්. දැන් වාර්තා වෙල සඳහන් ව ආකාරයට මිනිසු සීකට දුවන්න පටන් ගත පහරකමින් සමහරු මේ ප්‍රහාරවලින් බේරීමස්ථා බේරවට පැන්නාලු. එහෙත් පොලිසිය මෙසේ ප්‍රහාර එල්ල කළන්ට පටන්න අටකෙන පෑ භාගයකට විතර පස්සේ අර විසිද්ලාගේ සෙර සියලු දෙනා ආපව් එන්න පටන්ගත්තා. නිකංමනවෙයි ගල්මුල් අරගෙන. මේ පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කරන්නට, ලබ පිටිොටුවේ හටපු නාට මිලා ගල් එකතු කල්ලා ගල් කූඩ අරංවා කැලත් වාර්තා වෙලලාතින දැංගට තේරු ගන්නපුලුවන් මේ වනවිට කොළඹ නගරය යුද්ධ පිටියක් බව පත් ලැ තිබුණ. මේ ඇවිත් හිට පු සසැක කිසිම දේශපාල පක්ෂයක ආධාරකරුවූ නෙවේ සමස්තයක්හැටට කම්කරු. ඔවුන්ට තිබුණේ බරපතල ආණ්ඩ විරෝධයක්. ඒ අතරවාරය තමන්ගේ පක්ෂණයකන්ට කිසිම් විරෝධයකුත් ඔවන්තරින් පලවන මේ මිනිස්සුන්ට අවශ්‍ය වනේ මේ ජනතාවද රෝහි ප්‍රතිපත් යනු ගමනය කරන්නාව UුවP ආණ්ඩුව පලවා හරින්නට දැන් මෙන්න මෙමවැනි තත්වයක් තිබියදී තමයි ජයාර්ජයවර්ධන පාර්ලිමේන්තුවී අයවැල්ලේකට ඉදිරිපත් කළේ. මේ අයවැලේ කනයේදී ජනතාවගේ කෝපයට හේතුවන යෝජනා කීපයක් ජර්ජයවරදන ඉදිරිපත් කලා. පලවෙනි යෝජනාව තමයි ඒ වනවිට සත විසි පාක් වු හාල් සේරුව සත හැත්තෑාව දක්වා වැඩිකිරීම. දෙවැනි යෝජනාව තමයි ඒ වනට පාසල් සිසුට ලබා දෙමින් තිබූ දිවා ආහාරවල අහෝසිකිරීම ඊට අමතරව තැපැල්ගාස්තු දුම්ප්‍රියගාස්තු විදුලි පණිවිඩගාස්තු රෙදිමිල සිගරත්මිල ඉහල දමා තිබුණා. දැන් මෙන්න මේ යෝජනා සමඟ රටපුරාම දැවන්ත විරෝධයක් හටගත්. එහෙත් ඔබ දන්නවාද ඒවනවිට ලංකාවට පැමිණ සිටපු ලෝකබැංකූ නියෝජිත කණ්ඩයි මේ ප්‍රධානයාසිද්නිිකෙන් කියා සිටියා අයවැල් ලේඛනේතාම, නිර්බිීත යෝජනා මාලවකින් සමන්නිත බව. ඔහුගේ ප්‍රකාශයේසාධහාරණයි මකද ඔවන්ගේ උපදෙස් පරිජතමයි මුදල්ල මාත්‍යවරයා අයවැල්ලේකනය සකස් කළේ. දැ මේක මේ අදටත් ඔොයිවාගේ කතා කියවාය ඔබ දැකලා ඇති. සමහර විටම බොරු කියෙහිතනවා ඔබ දන්නවාදේ වුණා ලෝකවැැන්තිව උපදිස්පරිදිී ආණ්ඩුටයුතු කරනවා කියන කාරණය දේශපාලන ප්‍රකාශයක්ක තරක් විදිර සමාහර සල කරවා. ඒත්තු. එක්දා සන්සය පනස්තුනේ අයවැල්ලේකනේ සකස් කළේ, ලෝකබැංකවේ උප දෙෙස් පරිදි කියලා අවසානයේ අයවැය විවාදය මුදල්ලමති ජ්‍යර්ජය වර්ධනම පාර්ලිමේෙන් තුනි කියාසිකයා දැන් අපි බලමු මේ අයවැය යෝජනා සම්බන්ධයෙන් රට ඇතුළේ මතු වුණන විරෝධය මොනවගේද ඇත්තටම මේ වන විටත් හර්තාලය ආරම්භ වෙලයි තිබුණේ ජූලිමාසේ විසි දෙද රෑ ගාල්ෙ රන්දොම්බේ ගමේ සමුපකාර කඩේ නෝටිස්ස එකක් කලවලා තිබුණ නොටිස්සකෙන් කිව්වා ආණ්ඩුව සත විසිපහේ හාල්සේරුව සත හැත්තාව දක්වා වැඩි කරලා කියලා. පෞව්වදාවදේ සම්පකාරකඩයට බඩුගණ්ඩාපු, කාන්තාව මේක දැකලා සම්පකාරය වටකරගන කෑගහන්න පටන් ගත්තා සත විසිපාරදිීපපු හාල්සේරුවක කොමද අපි සත හැත්තෑවට ගන්නේ කියලා. මෙන මේ අවස්ථාව වෙත මයි මේ කාන්තාවන්ගේ අසංවිධිත විරෝධය එක්තැන් කරලා සංයුප්ත කරලා අරගන, ආ්ඩුවට එරෙහි විරෝධයක් බවට පත් කරන්නට එක්තරා කාන්තාවක්ඉදිරි පත්තෙන්නේ ඇයගේ නම ජොන්න්නක්කා ඇය ලංකා සමසමාජ පක්ෂයේ බරරපතල ආධාර කාරිය. ඇය මෙතනට ආවාම කාන්තා ඔ සියලු දෙනම ඇයට මේ කතාව කියන. කිව්වට පස්සේ වුණදේ පසු කාලයක ද රුුණු විශේද්‍යාලය ඉතිහා සංශයේ දේව මයිකල් සිල්ලවා වාර්තා කරල තිබුණාකාරය දැන්මම ඔබට කියන්න. සැබැවින්ම එක්දස්ශනොසි පනස්තුනේ හර්තාලේ සැබෑ පළමු වැඩිමුරය. නිකුත් කිරීමේ ගෞරවය හිමි වන්නේ අම්බලන් ොඩ රන්දොම මේ ප්‍රදේශයේ ස්ත්‍රීන්ටය. හරියටම සටන ඇරඹී තිබුණේ රන්ඩොමේ ඔළගමට හැරෙන හන්දියණ. එවකට එගම ලංකා සමසමාජ පක්ෂ ශාකා සමිතයේ සභහපති වූයේ විදුහල් පතිබීසි මාධූවගේය ලේකම් සිරිල් වික්‍රණසේ කරය. හර්තාලේ ප්‍රාදේශය කැඳවුම් කරුවන් වු මෝන් විසින්, උපක්‍රම ශීලීව ගමේ හාල්තන පහගන්නා සම්පකාරයේ රාත්‍රිකාලයේදී දැන්වීමක් කලවාති වුණේය. එයින් කියවුණේ අයවයින් හාසේරුවක මිල සත හැත්තාව දක්වා වැඩිකර ඇති බවය. කොහු කර්මාන්තය එකම ආදයම් මාර්ගය කරගත් කාන්තාවන් මේ ආරංචයෙන් කළබල වී සතවිසිපාට ලබාදුන් හාල් සත හැත්තාවට ගන්නේ කොහොමද යන්න ප්‍රශ්න කරමින් සමපකාරය වටකර කෑකෝ ගසන්නට වහ. එසැනින් යකාටවක් දිය නැති කපාපු සමසමාජකාරයක් වූ ජොන්න්නක්කා කොහුපොල්ල අතින්ගෙන එමස්ථානයට ළඟාවෙත්ම කාන්තාවෝ ඔල්ලොරසන්ඳී ඇය පිළිගෙන. සිද්ධිය ඇයට පවසන්නට වූහ. ඉන් කෝපාවිෂ්ට වූ මේ වීල කාන්තාව සමුපය වටකඩම් මොනවා කරන්නද බොලව් යමව් මහපාරට. පොල්ලි අරම්වරව් පාරෙන්තියන් තලපියව යන ඉල්ලීම කරත්ම ලෙ අප්පු බේලින් අයියා හා ඩීමන් අයියා යන පිරිමින්, පොල්ලෙලි වලවල්වලින් ගෙනවිත් දෙමින් උදව කරන්නට වීය. ප්‍රදේශයේ සමසමාජ නායක ලයි අප්පු, මාහපාරෙ රබන්වයන විට පිරිමි ද සටනට රොද බැඳගන්නට වූහ. ඩලින්් ඕෝනා, නෝනක්කා මැන්ந்தදිස් නෝනා, ඇල්පිනෝනා නන්ධාවතිද සොයිසා යන්නවන්ගේ නායකත්තේ මැது කාන්තා බලඇනිය, පොල්ලෙලි මහපාරේතියන් තලමින්. විරෝධයපානවාට අමතරව, ஒருුුවල රුවල්වලින් ආවරණය සකසාගෙන ඒවා යට ඉඳදගෙන රොටී පුච්චනු ලැබවේය. මෙලෙස රන්දබේ ස්ත්‍රීපුරිෂ දෙපාර්ශයම සමූහයක් ලෙසින් එක්ව. තාල්මිල වැඩිකිරීමට එරෙහිම පාරේ වැතිර. ඇමතිවරුන්ට රස බොජුන් ජනගාවට පාන්්වාට යනුවෙන් සටන් පාට තැපලමින් රතවාහන ගමනාගමනය අඩාල කර එකවන්නනු සටන් කළහ ස්ට්‍රීන්් විශාල පෙරිසක්. ඉතාමත් සටන් කාමීව මේ විරෝධධාවට එක්ව සිටියහ. දැන් ඔබට හිතෙනට පුළුවන් මේ. හල්සේරු සත විසි පාහඳල හැත්තාවට වැඩි කලාට මේ තරං ලොක්කු ජනතාාව විරෝධයක් එන්නේෙ කෝොමද කියලා. මම ඔබට කියන්නන් ඒ දවස් වල කම්කරුවෙක්කුගේ සාමාන්‍ය දිනක වැටුප රුපියල් දෙක හෝ දෙකයිපනා දැන් ඔබට හිතාකනට පුළුවන්න්නේද. ඒත් සමගම පාස සිසුන්ගේ දිවාහාරය අහෝසිකිරීම බරපතල කාරණයක් වුණා. ඊට හේතුව තමයි මේ යෝජනාව නිසා පාස ඇසසුන් හැත්තෑ පන්දාහාකට බවන දිවාහාරය අහිමි වෙනවා. වාර්තාාවල සඳහන් වෙන ආකාරයට ඒ දවස්වල දරුවන් බහුතරයක් පාසල් ඇවිත් තියෙන්නේ මෙන්න මේ දිවා ආහාරය බලාපොරොත්තුෙන්. සමහරවිට ඒ තමයි ඔවුන්ගේ දවස්සේ එකම ආහාරවේල. ඒකාලේ ආණ්ඩුව අභ්‍යාන්තර ආරංචි මාර්ගවලින් වාර්තාාවන විදිහට ජයාර්ජයවරද්ධන මේ හාල්මිල වැඩිකිරීමට සහ පාසල් දරුවන්ගේ ආහාරවෙල කපාහැරීමට යෝජනා කරන විට අගමැති ඩ්ඩිස්සෙනනායක ඊට එරෙයි වනාය කල කියනු. එවිට, මුදල් ඇැමතිවරයා පවසා තිබෙනවා මේ යෝජනා සහිත අයවැෑලයකන ඉදිරිපත් කරන්නට බැරිනම් තමන් මුදල් ඇැමති කරමින් ඉල්ලාසෙනවව. එක්දා සම්සය පනස්තුනය අගෝස්තු මාසය හත්වනිදා ආණ්ඩුව අයවැ යෝජනාමලාව වැඩිචන්ද බසිතුනකින් සම්මත කරගත්තා. එතැනින් පසුව වාමාංශික පක්ෂ ෘතිය සමති සියල්ල එකතු වෙලා ආණ්ඩුවට එරෙහි විරෝත්තා ව්‍යාපාරය අගෝස්තු දොළොස්වෙනනිදා ආරම්භ කලන්නට තීරණය කලා. වැඩත් විජියයකෙන් කියනවා නම්. අගෝතු දොස්සෙනිදා හර්තාලය පටන්ගන්නට තීරණය කලා. ඒ සම්බගම සිදනේ මොනවාත්. අගෝස්තු දොස්සනිදා වදේ අටවිතර වෙන විට කොළම නගරයට විශාල පිරිසක් එකතු වෙනන පටන් ගත බහුතරය තරුණයන්. වැඩිදිනෙක් කම්කරුවන්. මේ එකතුවීම කිසිම සංවිධානයකින් සිද්ධ කළ දෙයක් නෙවි. ඔවුන්ට තිබුණේ දැඩි ආණ්ඩු විරෝධයක්. මේ අයගේ එකම ඉල්ලීම වනේ ආණ්ඩුව ඉල්ලා අශිය යුතුයි මෙ බිරිසට පොලිසිෙන් පහර දුන්නා කඳළු ගැස් එල්ල කලා මේ අතරවාරයේ රටපුරාම තැනින් තැන ආණ්ඩුවට එරෙහිව කිසි අම් ආකාරක ප්‍රකෝපකාරේ විරෝත්තා මතුවමින් තිබුණ ප්‍රධහන වශයෙන් කොළඹ සහා තදා සන්න ප්‍රදේශවල. මොරට ලුුණාවේ ප්‍රේල් පාර හරහා ගස්කපලදාලා ්‍රේල් පාර පිලි ගලවල දුම්්‍රිය මාර්ගය අවහිරලලා තිබුණ ඒ දම්්‍ර මාගමනේ නැවතුවන. විශේෂයෙන් රටේ තැන්තඇංගල මහ පාරහරා ගස් පපලදාලා තිබුණ. එත් එක්කම පෞද්ගලික බස්වත සමාගම්බල දැි විරෝධයක් එල්ලවන. එවැනි බස්ත්මා ගාමිණි බස්සමාගම ස හයිල්ලෙවල් බස්තමාග මේ දෙකේම අයිතිකාරයෝ දෙන්න ප්‍රබ්බල එක්සත් ජාතික පයක්ක්ෂක් ඔවුන් ප්‍රශයක් කරල තිබුණා මොන විරෝධතා තිබනත් අපිනම් බස්දුවනවා. මෙන්න මේ ප්‍රකාශයේ නිසා මේ සමාගම් දෙකේ බස් එකක්කොත් පාර්ට දාන්න විරෝධකරුවෝ ඉඩදුන්නේෙ නෑ පාරටාපු බස්සලට ගහලක බස් පොඩි කරල දාලා තිබුණ. එහෙත්කු. ්‍රීමමත් සිරරිල්ද සොයිසාගේ බස්්රතවලට පමණ මාර්ගල ගමන් කලන්න ඉඩදීල තිබුණ. ඔහුගේ බස්්‍රරට සමාගම සමයි සෞවස්ටන් සමාගම. ඔහු මේ අරගලයට, මතවාදී වශයෙන් සහයෝගයේ දුන්න ඔහු ප්‍රකාශයකුත් නිකුත් කල තිබුණ මේ හේතුව නිසා සෞද්්‍යෂස්ටන් බස්ලත සමාග මේ බස්වල කිසිම හානියක් සිද්ධ වනේ න්නේ. ගස්කපාදම මාර්ග අවහිර කරනුට අමතරව ලෑලි පාලම් කඩාදානට තුරොත්තාකරු කටයතු කළ තිබුණ. එත් එකම කුඩා පාලම් ඩයිනවයිඩ්ඩල පුර වලත් තිබුණා. විශේෂෙන්ම කාන්තාව මේ ගාලු පාර දෙපස හහිටපු ලෙලිතරලන කාන්තාව තමන් ලෙලිතල් කිතුල් පොළලවා අරක තමයි සට ඇවිත් සි්චි. ඔවුන්ට බාධකරපු පොලිසිුල්ඩහරින්ට හුන් පහරදීලතියනවා. එක තැන දී මගේ තැන අහුන් ගල්ලේ වගේ. තැනකදී එක්තර කාතතා පොලිසිල්ධාරයෙකට කන හරහා ගැහුවාගැකේනවා. ටපුා පැතිරමින් තිබන මේ විරොත්තාා නිසා ආණ්ඩුව එක්තරා දිකට බයකට පත් වන.ඇ ෙති රඩිස්ස නක වාහම කැබිට මන්් ලේ ැදෙවවා. ැෙව්වාට ඇමතිවරු බයවනා රැස්සීමට එන්නට. මෙන මේ හේතුව නිසා ආගමැතිවර අතීරණය කළ කැබිනට ටැස්සීම මහමූහදේ නැවක් ඇතුළට ගෙනියන්න. ඒවනවිට ලංකාවට ලංකාාවෙලා තිබුණා බ්‍රරිතාන්ය රාජිකය නාවික හමුදාවට අයිති නැවක්. මේ නැවේ නමහ නැජෙස්ටි සවිස් නිවෆන්ලන් මේක දෙවල් ලෝක යුද්ධයේදී යුද්ධයටත් ගිය නැවක්. මෙන්න නවේ තයි කැබෙනට න්ල්ලේ රැස්ුනි. මේ ැවිමට ට්‍රැසීවිදි තීර්ණය කළලා හදිසිනීතිය පනවන්න. හදසිනීතිය පනවලා ආණ්ඩුව මේතත්තේ පාන කළන් ක්සාා කලත් පාලනි කරගන්න බැරි වුණා. රට පුරාම අවිදිපත් ආකාරේ විරෝත්තා පැරනගුණ. මෙ සියලු දෙනාගේම ඉල්ලීම වනේ ආණ්ඩුව ගෙදර යනූ කියන සටන් පාටේ. මේ තත්ටේ කෙතරම් පැත්තිරී තිබනාද කෙතරම් දරුණුවට පැතිරී තිබුණාද කියනවා. නම් හර්තාලට මුලපුරපු වාමාංශික පක්ෂණ නායකයන්ටත් මේ පාලනය කරගන්න බැරිවුණ. මේක තමයි ඇත තත්වය ටේ ජනතාව පාර්ට බැස්සවත්තු ඒක මර්ධනය කරන්නට ඒ සංවිධානය කරන්නට එසෙත් නැත්නම් එක නමත්වන්නට කිසි කෙනකුට බැරිවෙනවා. මේක තමයි එදා ඉඳලා අද දක්වාම ඇත්ත. ඉතින් අවසානයේ ආචාර්ය එන්නෙන් පෙරේර ආච්චාර්ය කොලින්නාාර්ධ සිල්වා ෆිලිප් ගුණවර්ධන කෙන වාමාංශික නායකු මේ ජනතාවට ආයාචනයක්යඉදිරිපත් කලා. ඔවුන් එහිදී කියා සිටියේ හර්තාලය සාර්ථකයි ඒ නිසා දැන් ප්‍රචන්්ඩ ක්‍රියා නවත්තලා ආපවු් සුපුරුදු පරිදි වැඩට යන්න කියන ආයාචනය තමයි ඕන් ඉදිරිපත් කළේ. කෙස හෝබේවා හර්තාලය අවසාන වඩවිට පොලිස් වෙඩි පහරවලින් නවදෙනෙක් මිය ගියා කියලා නිලවශයෙන් වාර්තා වුණ. එහෙත් නිල නොවට වාර්තා සඳහන් කර විදිට විස්යෙක් දෙනකු මිය කොස්තිබෙන. එද පසියකට වැඩිකම්කරුවන් පිසක් අත්තරංගොට අරන්තිමුණ. එක්ද සංන්ය පනස්තුනේ සැප්තම්බර් මාසි පල මේනි ශ්‍රී ලංක අනි්‍යාස් පක්ෂණයක ස්ටවාඩ බඩාරණයක ඩ්ඩිස රනායකගේ ආණ්ඩුවට විරුද්ධව ෙස්වාස බංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ. ඊටත් පසුව අවසානයේ අගමැති ඩ්ඩිසේ රනායක අගමැති දූරයෙන් ඉල්ලා අස්සන. එයින් පසුව තමයි සර්ජෝන් කොතලාවල අගමැති බවට පත්තුනේ. මෙන මේ ආකාරයට අයි එක්දා සමසය අතලස් අටෙන් පසුව, බලයේ සිටින පාලකයන්ට විරුද්ධව සංවිධානය වූ පළවනි ජනතා අරගලය නිමාවට පත්වුණේ. ලංකාව දේශපාල ඉතිහාසේ තවත් බැදගත් සිදුවීමක් සමඟ අලුක් වීඩියවකින් අපි නැවත හමුුවම්. ම ධර්ම ශ්‍රිකාරයවසම්.